අපි බලාපොරොත්තු වෙනවා එක පැත්තකින් මැතිවරණ ජයග්‍රහණය ලබා ගන්න අනෙක් පැත්තෙන් රජය පිහිටෙවුවෙන් පස්සේ මේ ගමේ රටේ තොටේ නගරේ ඔබලා මුහුණ දෙන ප්‍රශ්න වලට විසඳුම් ලබා දීම මේ ගම්මාන මට්ටමින් සංවර්ධන සැලැස්ම නිර්මාණය කිරීම. නැ මේ හැමෝම සැලැස්ම නිර්මාණය කරන්නේ ආණ්ඩුව ආවෙන් පස්සේනේ. අපි සැලැස්ම නිර්මාණය කරන්නේ ආණ්ඩුව ලබා ගන්නට පෙර. මේ රටේ ඉතිහාසයේ කිසිම දේශපාලන පක්ෂයක් විරුද්ධ පක්ෂයේ ඉඳගෙන වැඩක් කළා නැහැ. සමගි ජන බලවේගයේ විතරයි ඒ දේ කරලා දෙන්නේ. රජේ පාසල් 70කට මිලියන 344.2ක් වටිනා බස් රථ දීලා තිබෙනවා. හොඳට මතක තියාගන්න මිත්‍රවරුනි. ඔය කයිවාරු ගහන එකම නායකෙක්වත් විපක්ෂයේ ඉඳගෙන වැඩක් කරලා පෙන්නලා නැහැ. අපි ඔප්පු කරලා තිබෙනවා විපක්ෂයේ ඉඳගෙන වැඩක් කරලා. විපක්ෂයේ ඉඳගෙන රාජ්‍ය බලයක් නැතුව රාජ්‍ය අරමුදල් නැතුව මේ වගේ වැඩ කොටසක් කරනවා නම් ඔබ සීළු දෙනාට දේශපාලන පක්ෂයේ කුමක් වුණත් තක්සේරුවක් ඇති කරගන්නට පුළුවන් කාටද මේ රට ගොඩ ගන්න පුළුවන් කියලා කාරණා. අපි ලබා දෙන උදාවක අරමුම ස්මාර්ට් සිටි එකක් කරන මොකද ඒකේ තේරුම මේ ගොවියගේ දීවරයාගේ කම්කරුවාගේ දුප්පතාගේ මධ්‍යම පාන්තිකයාගේ රාජ්‍ය සේවකයාගේ සමාජයේ සීලුම දෙනාගේ දුවා දරුවන් අපි දැනුමෙන් සන්නද්ධ කරමු මේ අපි හැමෝම පරණ තාලෙට වැඩ කරලා හරියන්නේ නැහැ අපි අලුත් වෙන්නට ඕන අපි නූතනවාදී වෙන්නට ඕන අපි දැනුමෙන් සන්නද්ධ වෙන්නට ඕන නොලෙජ් බේස්ඩ් ඉකොනොමි කියලා බොහොම ලස්සනට කියනවා කතාව පවත්වන උන කතාව විතරයි මම අර කිව්වනේ තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය අපේ රටේ මව් භාෂාවෙන් උගන්වලා මේ කරන්නේ මහා අපරාධයක් මං කෙලින්ම කියනවා හැබැයි ඉතින් ඕවට කියයි මගේ ළඟ ජාතික හැඟීමක් නැහැ අර හැඟීමක් නැහැ මේ හැඟීමක් නැහැ කියලා ඒ කතාව වලට තමුන්නාසල රැවටෙන්න එපා මොන ජාතික හැඟීමද ඉස්කෝලේ යනවා තොරතුරු තාක්ෂණ ඉගෙන ගන්න දරුවා සහතික අරන් එළියට ආවෙන් පස්සේ රස්සාවක් ගන්න යන්න ඕනේ දේශපාලඥයෝ පස්සේ දරුවට දෙන්න ඕන රැකියාව වෙළඳපොලේ පිළිගන්න ප්‍රමිතියේ සහතිකේ තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය අනිවාර්යෙන්ම ඉංග්‍රීසි භාෂාවෙන් කරෙන්නට ඕනේ පාසල් පද්ධතිය තුල ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාවය අන්තිමයි හැමදාම සිංහල ප්‍රමණයයි දමිළ ප්‍රමණයයි කී කී රටට යන්න පුළුවන්ද බෑ මේ වෙනස අපි ඇති කරන්නට ඕන අපි අලුත් වෙන්නට ඕන අපේ රටේ රෝහල් පද්ධතිය ගණ්ඩ දෙයක් නෑ අත්‍යවශ්‍ය බෙහෙත් හෙත් නැහැ. සැක්කම් කරගන්න පුළුවන් දැන් සැක්කම් පොලිමක් තියෙනවා. වෛද්‍යවරු රට අතහැරලා යනවා. සමහර ශල්‍ය කර්ම කිරීම සමහර රෝහල් නතර කරලා තියෙනවා. මෙහෙම රටකට ඉස්සරහට යන්න බෑ. මම ඔබ සියලු දෙනාටම කියන්න කැමතියි. ගම හදා රට හදන එක. නගර හදා රට හදන එක. මේ රටේ මිනිස්සු හදා රට හදන එක. ඒකයි අපේ ප්‍රතිපත්තිය.